අයිබෝවන් සුබ දැසනක්. අද අපි හත්වෙනි පැය සජීව සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. රටක් විදිහට අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් වර්තමානයේ නිර්මාණය වෙලා තිබෙනවා. යුදබියෙන් තොරව නිදහස් නිවහල් දේශයක සියලු ජාතීන් එකට ජීවත් වෙන්න අවශ්‍ය මේ පරිසරය අපිට නිර්මාණය කළේ රණවිරුවන්. ඒ නිසාම රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඔවුන්ගේ පෞල්වල සුබ සාධනය වෙනුවෙන් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික වගකීමක්. ඒ නිසාම තමයි සත්විරු අභිමන වැඩසටහන නිර්මාණය වෙන්නේ. අපි හිතුව අද දවසේදී මේ වැඩසටහන පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අපි මැදිරියට සම්බන්ධ කරගත්ත ආරක්ෂක අමාත්‍යාංශය අතිරේක ලේකම් පරිපාලන WA කුලසූරිය මහතා, ඒ වගේම සහකාර අධ්‍යක්ෂ සන්නද්ධ හමුදා සුබසාධන HPD හේවගේ මහතා අපි ඔබ දෙපළ බොහොම ගෞරවයෙන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. අද දවසේදී අපි සත්විරු අභිමන මේ රණවිරු සුබ සාධන වැඩසටහන පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කතා බහට එකතු වෙන්න කලින් අපි මේ සුබ සාධන වැඩපිළිවෙලත් එක්ක ප්‍රතිලාභ ලැබුවන්ගේ අදහස් බලලා කතා බහට එකතු වෙමු. මම මහානුකූලම දිවි ආරක්ෂක වලේ රාජකාරියේදී ඉතිරි තමයි මෝටාර් ප්‍රහාර කරලක් වුණේ. එහෙදි මගේ ඇහැක් සම්පූර්ණයෙන්ම රහිමුණා. මම ඒ අයින් වෙලා ඇවිල්ලා ගෙදර ඉන්නකොට අපි සිවිල් සමාජයේ මූණ දෙනකොට අපි ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙනවා. නමුත් අග්බාගේ ආබාධිත අසන රණවිරුවන් දිහා බැලලා ජනපතිතුමා මේ අපි වෙනුවෙන් අපි වැඩසටහන යටනේ ගෙනියන වැඩපිළිවෙල ඉතාමත් උතුම් සත්ක්‍රියාවක්. ඉතින් ඒ විදිහට මට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපි වෙනුවෙන් අපි වැඩසටහන නිවසක් ලැබුණා. මූලික වශයෙන් අපිට ලක්ෂ 15ක මුදලක් ලැබෙනවා. ලක්ෂ 5 වශයෙන් කොටස් තුනකට. ඊට අමතරව ශ්‍රමදායකත්ව සම්පූර්ණම යුද හමුදාවෙන් ලබා දුන්නා. අපි වෙනුවෙන් අපි අර්ධනිවාස ප්‍රතිර්ථේ මට ලබා දුන්නු මුදලින් මම මගේ නිවස සෑහෙන දුරට නිම කරගෙන තියෙනවා. මම මූලිකව හිටියේ මේ කාමර දෙකක තමයි පදිංචිලා හිටියේ. දැනට මං සෑහෙන මට්ටමක ගේ හදාගෙන තියෙනවා. ඉතින් මේ අපේ වෙනෙන් අපේ ව්‍යාපෘතිර්ථේ රටතේ ලබා දෙන ආධාර මුදල නිසා මට නිවාසය සෑදීමට යොමු කරන්න තිබු මුදල් මට මගේ ළමයිගේ අධ්‍යාපන කටයුතුට සහ මගේ අනිකුත් අවශ්‍යතාවන් වලට යොමු කරන්න හැකියාව ලැබුණා. අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාප්තියෙන් මට මේ ලැබුණු මුදල ලොකු ධෛර්යයක්. මගේ මුදල් වලින් කරගන්න තිබිච්ච එක මේ මුදලෙන් ලැබුණ එකෙන් මාහට මාගේ ඉදිරි ගමනේ වාහනයක් ගන්නට මට මගේ මුදලින් මට හැකියාවක් තියෙනවා. මේ මුදල මාහට ලැබුණ එක ලොකුම ධෛර්යයක් වුණා. මේ ප්‍රතිලාභ මාගේ නිවසට අම්බ උච්චගෙන මුලින් මං ගොඩක් අසරණ තත්ත්වයක තමයි හිටියේ. ගේ මේ භාගෙට අඩක් නිම කරලා තමයි තිබ්බේ. දුවයි පුතයි තමයි ඉන්නේ. දුව විපත්තියෙම අබාධිත තත්ත්වෙක හිටියේ. මේ වාගේ නිවසක් සදාගෙන අද මෙහෙම තත්ත්වෙක ඉන්නේ ඇත්තෙම ගරු ජනාධිපතිතුමා හින්දා. සමීර රාජරත්න මගේ මහත්තයා. එයා වැඩ කරේ නාවික හමුදා මූලස්ථානයේ. එයා හදිස්සියෙම අසනීප වෙලා මිය ගියා. දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. මෙම නිවස හදා ගැනීමට බැරුව මාත් මගේ දරුවාත් ඉන්පසු ගොඩක් අසන්න වෙලා හිටියා. ඒ මට දැනගන්න ලැබුණ මෙහෙම අර්ධ නිවාස වැඩපිළිවෙල ගැන මම එයට ඉල්ලුම් කරා. කොටස් තුනක් වශයෙන් අපට මුදල් ආධාර ලබා දුන්නා. ඒ මටයි මගේ දරුවාටයි ගොඩක් ලොකු පිටුවහලක් වුණා. ඉතින් ඒට අතිගරු ජනාධිපතිතුමාටත් අනිත් සියලුම නිලධාරී මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තුරුණගිරිනේ බිම්බෝම් ඉවත් කිරීමේ රාජකාරිය තමයි එදී සිටියේ. මුලදී උපදේශයේ බිම්බ ඉවත් කරමින් සිටින අවස්ථාවේදී මගේ කොන්දේ වේදනාවක් හටගෙන අන්තිම වෙනකොට මට නැගිටින්න බැරි තත්ත්වයකට ඇති වෙලා සම්පූර්ණ මඟ අප්‍රාණික වෙලා මුලදී උපදේශයේ මාව ඊට පස්සේ යුද හමුදා රෝහලට ගෙනල්ලා කොන්දේ ශල්‍යකර්ම දෙකක් දැනට මේ වෙනකොට කරලා තියෙනවා. අවුරුදු 3ක් විතර වගේ එකම තැන හිටියත් මුකුත් කරගන්න බැරුව ඉන්පසුව තමයි මම මේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ සංකල්පය මත අර්ධ නිවාස සහ සම්පූර්ණ නිවාස ඉඩම් දෙන බවට අපිට දැනුම් දුන්නා. 2019 අප්‍රේල් මාසේ වෙනකොට සම්පූර්ණ මගේ නිවස හදා නිම කර අවසන් වුණා. ඉතින් ඒක අපිට ලොකු සහයෝගයක් සහ ඉත ආගේකට සලකනවා. මටත් මගේ පවුලයටත් ඒ වගේම අපේ ගම්වැසියන් ඉතාම සතුටුදායකටපත් වෙනවා මට මේ වගේ දෙයක් ලැබීම ගැන. රට රකින ඔවුන්ගේ ජීවිතවලට සතුට උදා කරන්න තමයි මේ සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. රණවිරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන පසුගිය 22 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අධ්‍යයනක් ක්‍රියාත්මක වුණා. අපි ඒ පිළිබඳවත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අතිරේක ලේකම්තුමනි, ඇයි රණවිරු සුබසාධන වැඩසටහනක් නිර්මාණය වෙන්නේ? අපි වෙනුවෙන් අපි කොහොමද මේ අරමුදල නිර්මාණය වෙන්නේ? අපි ඒ පිළිබඳ හඳුන්වා දීමක් කරමු. අයිබෝන් දිනුසි, සිල් දෙරටම මුලින්ම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම 2009 වර්ෂයේ අවුරුදු 30ක් අප රට පිළු අපේ ජනතාව පිළු කුරු යුද්ධයේ අවසන් වීමෙන් පස්සේ මේ යුද්ධයේදී විශේෂයෙන්ම ආබාධ තත්ත්වයට පත් වුණ ඒ වගේම මියගිය රණිරුවන්ගේ පවුල්වලට බිරින්දෑවරුන් දරුවන්ට ඒ වගේම අයවාහක රණිරුවන්ගේ දෙමව්පියන්ට
අවශ්‍ය සුපසාධන කටයුතු සැලසීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වුණා. යුද්ධය අවසන් වෙන්න පෙර යම්කිසි මට්ටමකින් මෙම සුපසාධන කටයුතු සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඒ රණවිරු පවුල් අමතක නොකර යුද්ධය වෙනුවෙන් හා රට වෙනුවෙන් ඔවුන් කරපු කැපවීම සම්බන්ධයෙන් උන්ට උපහාර දැක්වීමට හා අපේ රටේම ජනතාවගේ කෘතවේදීත්වය පළකිරීම සඳහා ඔවුන් වෙනුවෙන් සුපසාධන වැඩසටහනක් සමන් දෙවන්ත සුපසාධන වැඩසටහනක් පවත්වා ගැනීමේ අවස්ථාවේ ඇති වුණා. ඒ අවස්ථාවේ ඉටු කර ගැනීම සඳහා ඒ වන විට අරමුදල් දෙකක් බිහි කරලා තිබුණා. ඔව්, අපි ඒ කතා බහට එකතු වෙමු. ඊට කලින් වෙලාව බලන නැවතත් කතා බහට එකතු වෙමු. ඔව්, ඔබතුමන්ට අවස්ථාව තිබෙනවා කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කියලා කියන්න. ඔව්, 2008 අංක 6 දරන අපි වෙනින් අපි අරමුදල් පනත යටතේ අපි වෙනින් අපි අරමුදල ඇති කරලා තිබුණා ඒ වෙනකොට. ඒ වගේම 1985 අංක 9 දරන ආරක්ෂක අරමුදල් පනත යටතේ පාර්ලිමේන්තු සම්මත වූ 52ක් මේ දෙකම ආරක්ෂක අරමුදල ඇති කරලා තිබුණා. මේ අරමුදල් දෙකේම ඒ වෙන විට බිලියනෙක් මුදල් ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම යුද්ධය පැවැත්වීමේදී හා යුද්ධය අවසානයත් සමගම රජයේ විසින් විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරපු ඉල්ලීම් පදනම් කරගෙන ලෝකේ පුරාම සිටින ශ්‍රී ලාංකේයන් හා වෙනත් ආයතන වලින් පුජ්‍යලයන්ගෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් ආයතන වලින් පුජ්‍යලයන්ගෙන් විශාල ආධාර ප්‍රමාණයක් මේ අරමුදල් වලට ලැබුණා. ඒ අතර මේ දර්ශන දකින්න හැකියාවක් තිබෙනවා මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති. ඒත් එක්ක අපි කතා බහ කරමු. ඔව්, ඒත් එක්කම මම මේ කැමති සහකාර අධ්‍යක්ෂතුමන්ගෙන් දැනගන්න මේ රණවිරු සුබසාධනයේ වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. නමුත් අපි දන්නවා සහකාර අධ්‍යක්ෂතුමා පසුගිය කාලයේ ආබාධිත රණවිරුවන්ගෙන් චෝදනාවක් ආව ඔවුන්ගේ සුබසාධනයේ වෙනුවෙන් කටයුතු කරන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ විශ්‍රාමික සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ඇයි ඇති වුණේ? මේ ප්‍රශ්නවලට ඇයි මේ වැඩසටහන ක්‍රියාත්මක වීම ප්‍රමාද වුණේ? ඇත්තෙන්ම මේක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මේ තොරතුරු හුවමාරු වීමේ තොරතුරු ගලා යාමේ තමයි ගැටලුව තිබුණේ. මොකද හේතුව මේ රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ වගේම රජයේ විසින් සිදු කරන ලබන සුබසාධන වැඩසටහන් පිළිබඳව නිසි තොරතුරු නිසි පරිදි ගලා යාමේ ගැටලුවක් තමයි ඇත්තටම තිබුණේ. ඔවුන් වෙනුවෙන් ඔවුන් රැකබලා ගැනීම වෙනුවෙන් ඒ වගේම ඔවුන්ට ශක්තිය දීම වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයත් රජයත් ඉටු කරපු සේවාව සහ ඔවුන්ගේ ඔවුන් ආවරණය කිරීම සඳහා පවත්වාගෙන ගිය වැඩසටහන් ඇත්තටම අතිවිශාලයි. නමුත් ඒ තොරතුරු නිසි පරිදි ඔවුන්ට සම්නිවේදනය වීමේ සුළු ගැටලු තිබුණා. මේ නිසා තමයි ඔවුන්ට හැඟීමක් ඇති වුණේ ඇත්තටම ඔවුන්ව රැකබලා ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වන විට අපි ඒ සුබසාධන වැඩසටහන ඉටු කරනවා වගේම ඒවා පිළිබඳව නිසි දැනුවත් කිරීමක් මේ රණවිරුවන් වෙත කරනවා. ඒ නිසා මා හිතනවා මේ වෙනකොට ඒ නොවැටහීම දුරු වෙලා තියෙනවා කියලා. ඔව්, ඒත් එක්කම අතිරේක ලේකම්තුමනි මේ ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? සත්විරු අභිමන. ඇත්තටම ආබාධිත රණවිරුවන් හා අපි වර්ග කරලා තියෙනවා මේ නිවාස ලබා දීමේදී. එක වර්ගීකරණයකට ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වශයෙන්, ඒ අනුව ආබාධිත රණවිරුවන් හා මියගිය කියන වර්ගයේ රණවිරුවන්ගේ අවිවාහක නම් දෙමව්පියන්ට, ඒ වගේම විවාහක නම් බිරිඳ ඇතුළු දරුවන්ට මේ ප්‍රතිලාභ ලබා දෙනවා. මෙහිදී ඒ වගේ අයට අපි පූර්ණ නිවාසයක් ලබා දෙනවා. ඒ සඳහා අපි වාරික 3කින් 105 බැගින් 115ක මුදලක් නොමිලේ ලබා දෙනවා. කිසිදු ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. කිසිදු ගෙවීමක් නැහැ. අපි සම්මුඛ පරීක්ෂණයක් විතරයි පවත්වන්නේ. ඒ සඳහා ඒ ආබාධිත තත්ත්වයේ නියම විදිහටම තියෙනවද කියලා අපේ තිදෙනක යුක්ත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පරීක්ෂා කරලා බලනවා. ඊළඟට මියගේ පවුල් වලට නම් ඒ රණවිරුවා මිය ගොස් ඒ රණවිරුවාගේ දෙමව්පියන්ද එහෙම නැත්නම් ඒ රණවිරුවාගේ බිරිඳ හා දරු පවුලද කියන එක තහවුරු කරගන්නවා. ඒ අනුව ඔවුන්ට ඒ 115ක මුදල් ආධාර ලබා දීලා වාරික 3කින් 105 බැගින් නිවස ඉදිකිරීමේ කටයුතු සිදු කරනවා. ඒ ඉදිකිරීමේ කටයුතුත් ඔවුන්ට සිදු කරන්න ඉඩ හරින්නේ නැහැ. මොකද ආබාධිතත් ඉන්න රණවිරුවෙකුට ඒ සඳහා හැකියාවක් නැහැ, බොහොම අඩුයි හැකියාව. ඒ වගේම මියගිය මේ රණවිරුවෙකුගේ බිරිඳ කෙනෙකුට හෝ එහෙම නැත්නම් මව්පියන්ට ඒ බාර්දුර කාර්ය පවරන්ඩ අපි සූදානන්නේ. ඒකට යුත්තත් අපේ අදාළ හමුදාව අනුව, ඒ කියන්නේ යුද හමුදාවද නැත්නම් ගුවන් හමුදාවද නැත්නම් නාවික හමුදාවද මේ වශයෙන් සලකා බලලා ඒ අදාළ හමුදාවෙන් වැඩ කණ්ඩායමක් අවශ්‍ය ප්‍රමාණයට සපයනවා.
මේ වැඩ කණ්ඩායමේ දායකත්වය සමග බොහෝ දුරට අපට මාස 3ක 4ක විතර කාලෙකින් මේ නිවස ආදල් දීලා ඉවර කරන්න හැකියාව ලැබුණා. ඔව් ඒ වගේම මේ සහකාර අධ්‍යක්ෂතුමනි දැන් මේ අපි දැක්ක දර්ශනවල නිවාස විවිධ වර්ගයේ ඔවුන්ට අවස්ථාව නිදහස තියෙනවද හමුදාවේ නිලධාරීන්ට තමන්ගේ නිවස තමන්ට කැමති විදිහට සැලසුම් කරගෙන ඒ නිර්මාණය කරගන්න? අනිවාර්යයෙන්ම මොකද තමන් වෙනුවෙන් ඉදි කරගන්න නිවස තමන්ගේ අවශ්‍යතාවය පරිදි තමන්ගේ හැකියාවට අනුව සහ තමන්ගේ ජීවත් වෙන පරිසරයට අනුව ගැළපීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි පූර්ණ නිවාසයක් ඉදි කරලා දෙද්දී ඒ පූර්ණ නිවාස අපි වෙනුවෙන් අපි නිවාස ආකෘතියට අනුව නිවාස වර්ග 3ක් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ භූමියේ පිහිටීම අනුව ඒ නිවාස වර්ග 3න් කැමති ආකෘතියක් ඔවුන්ට තෝරා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ජනෙල් දොරවල් ඒ වගේ දේවල් තමන්ට කැමති ආකෘතියකට අනුව සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි ආබාධිත තත්ත්වයක් තියෙනවා නම් මේ රණවිරුවන්ට ඔවුන්ගේ සනීප ආරක්ෂක පහසුකම් සලසා ගැනීම ආදී ඒ කටයුතු වෙනුවෙන් විශේෂ පහසුකම් අපි සලස්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ අඩක් ඉදි කරගත්ත නිවාස සම්පූර්ණ කරලා දෙන ව්‍යාපෘතිය තුළ අනිවාර්යයෙන්ම ඔවුන් මේ වෙනකොට නිවස අඩක් ඉදි කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක ඔවුන් කැමති පරිදිම වඩා ගුණාත්මයකින් යුක්තව සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි අපේ මේ සහාය සහ දායකත්වය ලබා දෙන්නේ. අපිට අවශ්‍යතාවයක් නැහැ කොන්දේසි පනවල ඔවුන්ව සීමා කරන්න. ඔවුන් අපිට මේ රට ආරක්ෂා කර දීම සඳහා කැප වුණේ අපිට කිසිම කොන්දේසියක් පනවල නෙමෙයි. ඒ නිසා මේ රණවිරුව වෙනුවෙන් අපි ඉටු කරන මෙහෙවර හැම වෙලාවෙම ඔවුන්ගේ කැමැත්ත සහ ඔවුන්ගේ අභිලාෂය අනුව තමයි මේ සුබ සාධන කටයුතු සිදු කරන්නේ. ඔව් ඒ වගේම අතිරේක ලේකම්තුමනි දැන් මේ නිවාස ගොඩනැගීම විතරද මේ සත්‍රිය අභිමන වැඩසටහන් නිතේ ක්‍රියාත්මක වෙන්නේ? නෑ ඇත්තටම නිවාස ගොඩනැගීම පමණක් නෙමෙයි මෙහිදී ප්‍රතිලාභ ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අපි ආරක්ෂක අරමුදල හා අපි අරමුදලට අමතරව රණවිරුව විනුවෙන් ඇති කරපු ලොතරැයියක මුදල් පදනම් කරගෙන රණවිරු සේවා අධිකාරිය මගිනුත් ප්‍රතිලාභ ලබා දීමක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් අපේ ආරක්ෂක අරමුදල හා අපි වෙනින් අපි අරමුදල පදනම් කරගෙන අපි විශේෂයෙන්ම පූර්ණ නිවාස ඒ අවශ්‍යතාවය අනුව අපි නිර්ණායක අනුව සකස් කර දීමට අමතරව අර්ධ වශයෙන් සම්පූර්ණ කරපු නිවාස සම්පූර්ණ නිවසක් බවට පරිවර්තනය කරලා ඒ අයට ජීවිතයට අවශ්‍ය නිවස සකස් කර දීම සම්පූර්ණ කර දීම සිදු කරනවා. ඊට අමතරව මේ ආබාධිත ඒ වගේම මියගිය ඒ වගේම අනිකුත් රණවිරුවන්ගේ පහවසර ශිෂ්‍යත්වයේ සමත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමේ කටයුතු සිදු කරනවා. ඊටත් අමතරව දැන් මේ අර්ධ නිවාස පූර්ණ නිවාස වගේ දේවල් ඉදිකිරීම අපි සිදු කරන්නේ ඉඩම් තිබෙන තමන්ට කියලා ඉඩමක් තිබෙන රණවිරුවන්ට එක්කෝ තමන්ගේ නමට නැත්නම් කලත්‍රයාගේ නමට එහෙම නැත්නම් දෙමෝපියන්ගේ නමට ඒ දෙමෝපියෝ සහතිකක් දෙන්න ඕන මේ පවර්ලා දිනවා කියලා තමන්ගේ දරුවන්ට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඉඩමකුත් නැහැ තමන්ට කියලා නිවසකුත් නැහැ තමන්ට කියලා ඉඩමකුත් නැහැ ඒ වගේ අවස්ථාවක මොන වගේ මැදිහත් වීමද තෙන්ට තමයි ඉඳ හැදුවේ ඒ වගේම එහෙම තියෙන අයට අරවාගේ දිනවා වගේම ඉඩමක් නැති රණවිරුවන්ගේ අපි අමතක කරේ නැහැ කිසිම බින් අගලක අයිතියක් නැති රණවිරුවන්ට අපි රජයේ ඉඩල් සොයාබල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඉඩම් කොමසාරිස්තුමා මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ඒ සදාවස චක්‍රලේක යොමු කරලා නීතිමය පසුබිම හදලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉඩම් නොමැති රණවිරුව තෝරගෙන ඒ අයට ඉඩම් ලබා දීමේ වැඩසටහනකුත් අපි සිදු කරනවා. ඔව් ඒ වගේම අපි දන්නවා සහකාර අධ්‍යක්ෂතුමනි දැන් මේ වැඩසටහන කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. නමුත් මේ වැඩසටහන තුළ යම් ගැටලු තිබිච්ච නිසා තමයි රණවිරුවන්ගේ විවිධ චෝදනාවි ප්‍රශ්න ආවේ. නමුත් අද වෙනකොට විධිමත්ව මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. කොහොමද මේ වැඩසටහනට වෙනම ඒකකයක් පිහිටවලා තියෙනවද අමාත්‍යාංශය තුළ? ඔව් සැබවින්ම මේ ආරක්ෂක අරමුදල වෙනුවෙන් සහ අපි වෙනුවෙන් අපි අරමුදල වෙනුවෙන් ඉතාමත් විධිමත් වූ ආයතන ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි කියන අරමුදල පාලනය වෙන්නේ අපි වෙනුවෙන් අපි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය මගින්. ඒ වගේම තමයි ජාතික ආරක්ෂක අරමුදල පාලනය වෙන්නේ ජාතික ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩලය මගින්. ජාතික ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩලයට අයිති වෙන්නේ ජනාධිපති ලේකම්තුමා ආරක්ෂක ලේකම්තුමා සහ අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරනු ලැබූ නියෝජිත පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ. ඒ වගේම තමයි අපි වෙනුවෙන් අපි අරමුදලේ සභාපතිවරයා බවට පත් වෙන්නේ නිලබලයෙන්ම ආරක්ෂක ලේකම්තුමා. ඊට අමතරව මේකේ සමාජිකයන් තවත් සිටිනවා වල්ලත් ධනකාධිකාරී ආයතනයේ සමාජිකයෙක් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙක් ඒ වගේ සහ ජනාධිපතිතුමන් පත් කරන ලැබූ නියෝජිතයන් ඇතුළත්ව
ඉතිමත් ඉතාමත්ම විධිමත් පාලක මණ්ඩල දෙකක් තිබෙනවා. මේ පාලක මණ්ඩල දෙක යටතේ ක්‍රියා කරන එම ආරමුදලේ ලේකම්වරයෙක්, සහකාර ලේකම්වරයෙක්, ඝනකාධිකාරීවරයෙක් ඒ ආකාරයට ආයතන ව්‍යුහයක්. ඊට පස්සේ ඒක ඇතුලේ ආරමුදල වෙනුවෙන් කටයුතු කරන ලිපිකාර නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් සිටිනවා. මේ නිලධාරීන් එකතු වෙලා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලබන්නේ මේ ආරමුදල් දෙක ඇතුළත. ඔව්, මේ විදිහට අපි වෙනුවෙන් අපි අරමුදල සහ ජාතික ආරක්ෂණ අරමුදල මගින් සත්විරු අභිමන රණවිරුවන්ගේ සුපසාධන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳවයි අද අපි කතා කරන්නේ. අපි විරාමයක් ලබාගෙන නැවත සාකච්ඡාව සමගින් එකතු වෙමු. ඔබයලි හත්වෙනි පැය සාකච්ඡාව සමගින් අපි සත්විරු අභිමන රණවිරු සුබසාධන වැඩසටහන පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. අතිරේක ලේකම්තුමනි, දැන් පසුගිය 22 වෙනිදා පැවැත්වුණා සත්විරු අභිමන වැඩසටහනක් ජනාධිපතිතුමාගේ ප්‍රධාන අතින්. මොකක්ද ඒ වැඩසටහන, එදා තිබුණ විශේෂත්වය මොකක්ද? ඇත්තටම දිනසි, මේ අපි 2019 වර්ෂයේ ජූලි මාසේ 22 වෙනිදා පසුරු 4ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතාමත්ම උත්කර්ෂවත් ආකාරයට, ඒ වගේම මට සතුටින් කියන්න පුළුවන් ඉතාමත්ම සාර්ථකව අප මේ උත්සවය ඔබට දැන් පේන්නේ තේ මම හිතන්නේ රූපරාමු උත්සවය පැවැත්තුවා. එහිදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධ්‍ය වශයෙන් සහභාගී වුණා, වාගේම ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපතිවරු, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ඇතුළු අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන්, ඒ වගේම නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ වගේම ප්‍රතිලාභීන් මෙහිදී 2019 වර්ෂයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා 1504 දිනක් සූදානම් හිටියා. ඇත්තටම අපි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ වුණේ 2019 වර්ෂයේදී අපි ප්‍රතිලාභ හිමි ගන්නන, ප්‍රතිලාභ ලබා දෙන ඒ ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ ලබා දීම අතිකර ජනාධිපතිතුමා අතින් සංකේතවත් කර ලබා දීම හා අනිකුත් සියලු දෙනාටම අපගේ නිලධාරීන් මගින් ලබා දීම, මේ සඳහා අපි ඇතරම 5000ක පමණ පිරිසක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට එක් රැස් වුණා. ඔව්, ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමනි, එදා ලබා දුන්න ප්‍රතිලාභ ප්‍රමාණය කොපමණද, මොන වගේ ව්‍යාපෘතිය සඳහාද, මොන වගේ සුබසාධන වැඩසටහන් සඳහාද මේ ප්‍රතිලාභ ලබා දීම සිදු කෙරුණේ? ඔව්, ප්‍රතිලාභී පවුල් 1504ක් වෙනුවෙන් අපි අවස්ථාවේදී ප්‍රතිලාභ ප්‍රදානය කරා. පළමුවෙන්ම අපි වෙනුවෙන් අපි පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ අපි වෙනුවෙන් අපි පූර්ණ නිවාස 25ක් මේ මොහොතේදී ඒ රණවිරු පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවා අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින්. ඒ වගේම අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ, ඒ කියන්නේ අඩක් ඉදි කරගෙන තිබිච්ච නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා රුපියල් 750,000ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ ප්‍රදානය කරන ව්‍යාපෘතිය යටතේ පවුල් 450ක් වෙනුවෙන් නිවාස ප්‍රදානය කිරීම සිද්ධ වුණා. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ උපදෙසක් ලබා දීලා තිබුණා අපි වෙනුවෙන් අපි අරමුදල වෙත මේ නිවාස ව්‍යාපෘතිය තවදුරටත් මේ රණවිරුවන් වෙනුවෙන් පුළුල් කළ යුතුයි කියලා. ඒ නිසා තවත් නිවාස 250ක් එතුමන්ගේ විශේෂ උපදේශ මත ක්‍රියාත්මක කරන ලැබුවා. එම නිවාස 250 සඳහාත් ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මේ අවස්ථාවේ සිද්ධ වුණා. ඒ වගේම තමයි ජාතික ආරක්ෂක අරමුදල මගින් තවත් රට වෙනුවෙන් දිවිපෙදු සහ රට වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කළ රණවිරුවන් රණවිරු පවුල් 225කට මෙත් සෙවන කියන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබා දීම සිද්ධ වුණා. මීට අමතරව රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙච්ච දරුවන් වෙනුවෙන් DFCC බැංකුවේ අනුග්‍රහයත් ඇතුව දරුවන් 308 දෙනෙක් වෙනුවෙන් ලබා දුන්න අපි ශිෂ්‍යත්ව. ඒ වගේම තමයි මේක මෙතනින් අවසන් වුණේ නැහැ. අපි මේ රණවිරු වෙනුවෙන් ඉඩම් කොටස් ලබා දීමු, රජයේ ඉඩම් කොටස් ලබා දුන්න අපි 246ක්. ඒ කියන්නේ තමන්ගේ පදිංචියට අඩුතරමින් ඉඩම් කොටසක්වත් නැතුව මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා ඉදිරියට ආපු මේ රණවිරු වෙනුවෙන් අපි ඔවුන්ගේ පදිංචිය සඳහා ඉඩම් කොටස් 246ක් මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් ප්‍රදානය කළා. ඔව්, ඒ වගේම අතිරේක ලේකම්තුමනි, දැන් අපි වෙනුවෙන් අපි අරමුදල සහ ජාතික ආරක්ෂණ අරමුදල ඔබතුමා කලින් මේ ගැන සඳහන් කරා. අපි අලිත් පොඩ්ඩක් පැහැදිලි කරමු, කොහොමද මේ අරමුදල සඳහා මුදල් නිර්මාණය කරගන්නේ, මුදල් ලැබෙන්නේ කොහොමද? දිනසි, මං ආරම්භයේදීත් යම්කිසි මට්ටමකින් පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම අපි දන්නවා 2009දී යුද්ධය අවසන් කිරීම සිදු කරා. රජයේ ඒ වෙනුවට දැනගෙන හිටියා මේ යුද්ධය යනවා වගේ. යුද්ධය අවසන් වුණයි පසුව
මේ යුද්ධයේ යෙදුණ ඒ රණවීරුවන්ගේ හා රණවීරු පවුල් වලට සුබසාධන කටයුතු සිදු කළ යුතුයි කියලා ඒ පරමාර්ථය ඉටු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් දෙකක් ඇති කිරීම සඳහා පනත් සම්මත කරගත්ත පාර්ලිමේන්තුවේ මම අර මුලින් සඳහන් කරපු ආකාරයට 2008 අංක 6 දරන අපි වෙනින් අපි අරමුදල් පනත හා 1985 අංක 9 දරන ආරක්ෂක අරමුදල් පනත. එතකොට මේ අරමුදල් පනත් සම්මත කරලා අරමුදල ගොඩනගලා ඊට පසුව මේ විශේෂයෙන්ම දේශීය විදේශීය විසන ශ්‍රී ලාංකිකයන්ගෙන් රජයේ විශේෂයෙන්ම ආරක්ෂක ඒව කෙටපු ආරක්ෂක අමාත්‍යතුමා හා ආරක්ෂක ලේකම්වරුන් ඉල්ලීම් කරා මේ සඳහා දායකත්වය ලබා දෙන්න කියලා. ඒ වගේම දේශීය වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවගෙන්ම ඉල්ලීමක් කරා මේ සඳහා දායක වෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික හා විවිධ ආයතන වලින් සමාජ සේවා ආයතන වලින් ඒ වගේම රාජ්‍ය නෝන ආයතන විවිධ සුබසාධන සංවිධාන වලින් කරනු ලැබූ ඉල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශීඝ්‍රයෙන් මේ අරමුදල් තරවීම සඳහා මුදල් ගලා යෑමක් සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආකාරයට මේ වැඩසටහන් ඉතාමත් සාර්ථකව රණවීරුවන් වෙනුවෙන් ඉටුකරන හැකියාව ලැබිලා තියෙන්නේ. ආරම්භයේදී ගත්තාම අපට අපි තක්සේරු අනුව හා අපි ලබාගත් තොරතුරු අනුව යුද හමුදාවේ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ දහ සිවිල් ආරක්ෂක බලකාය ගත්තාම 10,000ක පමණ පිරිසක් තමයි මේ නිවාස අවස්ථාව ඉටුකර දීම සඳහා සිටියේ. ඔව්, ඒතකම සහකාර අධ්‍යක්ෂතුමනි, දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් මේ සංවිධාන කරන රණවීර ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන කොහොමද ත්‍රිවිධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව මේ සියලු ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වෙනවද? ඔව්, අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව මේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන මේ ආයතන පහම ක්‍රියාත්මක වෙන්නේ. පොලිසියටත් මේ පහසුකම් මේ ආකාරයෙන් පොලිසියටත් අනිවාර්යයෙන්ම මේ පහසුකම් ක්‍රියාත්මක වෙනවා. නිවාස ව්‍යාපෘතිය අපි ඉදිරියේදී වුණු සම්බන්ධ කරගන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය, ඒ වගේම ශිෂ්‍යත්ව ලබා දීමේ ව්‍යාපෘතිය, ඒ ව්‍යාපෘති මේ ආරක්ෂක සේවාවන් පහටම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මම සඳහන් කරන්නම් අවශ්‍ය නම් යුද හමුදා වෙනුවෙන් පසුගිය 22 වෙනිදා තිබිච්ච අවස්ථාවේදී 844ක් වෙනුවෙන් ප්‍රතිලාභ ප්‍රදානය කරනවා. ඒ වගේම නාවික හමුදාවේ පවුල් 261ක් වෙනුවෙන්, ඒ වගේම ගුවන් හමුදාවේ පවුල් 207ක් වෙනුවෙන්, ඒ වගේම පොලිසියේ ශ්‍රී ලංකා පොලිසියේ පවුල් 123ක් වෙනුවෙන්, ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පවුල් 69ක් වෙනුවෙන් මේ ප්‍රතිලාභයන් ප්‍රදානය කෙරුණා. ඔව්, ඒත් එක්කම අතිරේක ලේකම්තුමනි, දැන් මේ වැඩසටහනට තෝරා ගැනීමේ නිර්ණායක මොනවද? කොහොමද මේ සඳහා යම්කිසි රණවිරුවෙක්ට යම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් තමන්ගේ නිවාසය ගොඩනගා ගන්න, තමන්ට අවශ්‍ය සුබසාධන වැඩසටහනකට අවශ්‍ය දායකත්වය ලබා ගන්න කොහොමද මේ සඳහා ආයදුම් කරන්නේ? මොන වගේ නිර්ණායකද තියෙන්න ඕන? ප්‍රධාන වශයෙන්ම මේ වැඩසටහනට රණවිරුවන් තෝරා ගැනීමේදී යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව කියන ඒ හමුදා තුනේම ප්‍රධාන වශයෙන් ඊට අමතර ශ්‍රී ආරක්ෂක බලකාය, ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේ මම විශේෂ සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසිය මේ අපේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණ නැති නිසා, ඒ වෙනත් අමාත්‍යාංශයක් වශයෙන් තිබුණ නිසා බොහෝ දුරට මේ නිවාස වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසිය තුලින් ප්‍රතිලාභ ලබා දෙන්න බැරි වුණා. ඒ සඳහා වැඩසටහනක් මම ඉදිරියේදී ප්‍රකාශ කරන්නම් අපි සකස් කරමින් පවතින ලබන අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඒ ඇරුණාම ප්‍රධාන වශයෙන් අපේ ත්‍රිවිධ හමුදාව, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය කියන ආයතන වෙනුවෙන් ඒ ආයතනවල සිටිනවා සුබසාධක අධ්‍යක්ෂකවරයෙක් කියලා කෙනෙක්. ඒතර ඒ සුබසාධක අධ්‍යක්ෂකවරයා විසින් රට පුරාම තිබෙන ඒ ත්‍රිවිධ හමුදා, සිවිල් ආරක්ෂක බලකාය කියන ඒ කඳවුරු වලින් ඒ සිටින සමාජිකයන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳවනවා මේ අවශ්‍යතාවය තියෙන අයගෙන්. කැඳවලා ඒ සම්බන්ධයෙන් ඒ හමුදා මට්ටමින් සුබසාධක අධ්‍යක්ෂකවරු විසින් යුද හමුදාපතිවරුන්ගේ උපදෙස් මත සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා ඒ සුදුසුයි කියලා තෝරගත්ත ලැයිස්තුව අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධන අංශයට යොනවා, මේ සන්නද්ධ හමුදා සුබසාධන අංශයට. ඊට පස්සේ අප විසින් ඒ සම්බන්ධයෙන් නැවත සොයා බලලා ඒ අදාළ වර්ෂයේ ලබා දෙන නිවාස සංඛ්‍යාව පදනම් කරගෙන ඒ ලබා දෙන නිවාස වලට යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙන ආකාරයට, උදාහරණ වශයෙන් 1000ක් දෙනවා නම් නිවාස අපි 1500ක නැත්නම් 1250ක පමණ පිරිසක් ඒ හමුදා වලින්
සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවා අපෙත් ඉහළ සම්මුඛ පරීක්ෂණ 3 දිනක යුත මණ්ඩලයක් හමුවට ඒ ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ විසිමුත් ඒ අවශ්‍ය ලිපි ගොනු සලකා බලලා සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ අනුව තමයි තෝරා ගැනීම සිදු වෙන්නේ. ඒතර සම්මුඛ පරීක්ෂණ දෙකකින් හරියට පිළිට වෙලා නියම සුසුසුම තෝරා ගැනීමක් සිදු වෙනවා. වෙන එතනදී විශේෂයෙන් බලනවා මියගේ පූර්ණ ගයක් ලබා දීම සිදු කරන්නේ අනිවාර්යයෙන්ම මියගේ රණවීරකෝගේ අවිවාහකණන් ඒ දෙමව්පියන්ට එහෙම නැත්නම් විවාහකණන් බිරිඳ ඇතුළු දරුවන්ට ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම ඉඩමක අයිතිය එක්කෝ ඒ මියගේ රණවරුවාට තියෙන්න ඕන එහෙම නැත්නම් කලත්‍රයට තියෙන්න ඕන එහෙම නැත්නම් දෙමව්පියන්ට එහෙම නැත්නම් ඒ දරුවෙකුට නම්ින් හරි තියෙන්න ඕන එහෙම නැත්නම් රජයේ ඉඩමක් ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉඩම් බලපත්‍රයක් හෝ එහෙම නැත්නම් ඔප්පුවකින් ලබා දීලා තියෙන්න ඕන. ඔව් ඒ වගේම තමයි දැන් ලබා දෙන මුදල සම්පූර්ණ නිවසකට රුපියල් ලක්ෂ 15. ඒ වගේම වැඩ ඒකකයේ හමුදා වැඩ ඒකකයේ සඳහා තමයි මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ. එතකොට ලබා දෙන මුදලට වඩා වැඩි වටිනාකම කියන යුතු නිවාසයක් ඉදිකරන අවස්ථාවක් තියෙනවා. ඇත්තම දිනුසි. ඇත්තරම ලබා දෙන මුදල වාගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක ප්‍රතිලාභ වටිනාකමක් ජනනය වෙනවා. ඒ ගැන මම සදාන් කරන්නමයි හිටියේ. අපි ලක්ෂ 15ක් දුන්නට වැඩ කණ්ඩායමේ දායකත්ව එක්ක අඩුම ගානේ ලක්ෂ 25ක් හා ඒ ඉක්මෝ ප්‍රමාණයක වටිනාකමක් වෙනවා. ඒ නිසා හොඳ නිවසක් අපට ඒ රණවිරුවාගේ අවස්ථාව අනුව සකස් කරලා දෙන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මේ නිවසේදී අපේ අනිවාර්ය අංගයක් තමයි නාන කාමරයේ හා වැසිකිළිය කියන එක. ඒ ආබාධිත රණවිරුව ඉන්නවා නම් ඒ ගෙදර ඒ ආබාධිත රණවිරුවන්ට විශේෂයෙන් අවශ්‍ය උපකරණ කට්ටල ඒ ආබාධිත රණවිරුවගේ අවශ්‍යතාවය අනුව අපි අනිවාර්යයෙන්ම සවි කරලා දෙනවා. ඒක තමයි ඉතාමත් විශේෂත්වයනේ මේ සම්පූර්ණ නිවාසවල. ඒ වගේම මියගිය රණවිරුවෙකුට නම් ඒ ප්‍රතිලාභීගේ අවශ්‍යතාවය පදනම් කරගෙන අපේ අනිවාර්යම අංගය සමා ඒ නිවසේ එහෙම නැති නිවසක් අපි හදන්නේ නාන කාමරයේ හා වැසිකිළිය කියන එක. අනිවාර්ය අංගයක්. ඔව් ඒ වගේම තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ 2010 වර්ෂයේ ඉඳලා. සහකාර අධ්‍යක්ෂතුමනි දැන් මේ නිවාස වල ප්‍රගතිය කොහොමද? නිවාස ගොඩනැගීමේ මේ ව්‍යාපෘතිය තුළ 2010 ඉඳලා ආරම්භ කරලා අපි දැක්කා 2015 පස්සේ ඉතාමත්ම සක්‍රීයව මේ වැඩ අවසන් කිරීම සිදු වෙනවා. ඔව් ඇත්තටම 2000 යුද්ධ සමය අවසන් වීමෙන් පස්සේ මේ ව්‍යාපෘති ඉතාමත් පුළුල් වුණා. ඒ වගේම වැඩි අවධානයක් මේ සුභසාධන ව්‍යාපෘති වලට යොදවන්න ආරක්ෂක අමාත්‍යාංශයට අවස්ථාව ලැබුණා. ඒ නිසා 2010 ඉඳන් 2019 දක්වා කාලය තුළ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි සම්පූර්ණ නිවාස 2917ක් පමණ මේ රණවිරුවන් වෙනුවෙන් ඉදි කරලා දීලා තිනවා. ඒ වගේම තමයි අඩක් ඉදි කරගත්ත නිවාස 4487ක් සම්පූර්ණ කරලා දීලා තිනවා. මේක විශාල අංකයක්. ඇත්තටම සම්පූර්ණ නිවාස ප්‍රමාණය ගත්තොත් නිවාස 7404ක වගේ ප්‍රමාණයක් වෙනවා. සමස්ත පිරිවැය ගත්තොත් රුපියල් මිලියන 7740ක් වගේ ඉතාම විශාල ප්‍රමාණයක් වෙනවා. මේ වගේ ඉලක්කයකට ඇත්තටම යන්න හැකියාව ලැබුණේ ඒ යුද්ධ සමය අවසන් වීමෙන් පස්සේ රණවිරුවන්ගේ අවශ්‍යතාවයත් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩි අවධානයක් ගරු ආරක්ෂක අමාත්‍යතුමන් ලේකම්තුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ වැඩි අවධානයක් මේ ව්‍යාපෘති වෙනුවෙන් යොදවන්න අවස්ථාව ලැබුණු නිසා ඇත්තටම මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ප්‍රදානය කරන්න හැකියාවක් ලැබුණා. ඔව් ඒත් එක්කම අතිරේක ලේකම්තුමනි දැන් මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා, දරුවන්ට ශිෂ්‍යාධාර ක්‍රියාත්මක වෙනවා. මේ සත්තිරු අභිමන වැඩසටහන තුළ තවදුරටත් හඳුනාගත් අලුත් වැඩසටහන් තිබෙනවාද ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න? ඇත්තටම මම අර මුලින්ම සඳහන් කරා වාගේ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් තවම පොලිසිය වෙනම අපේ ආරක්ෂක අමාත්‍යාංශයට මුලින් තිබිලා ඊට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙන් වෙලා වෙනම අමාත්‍යාංශයක් විදිහට තිබුණු නිසා මේ නිවාස වැඩසටහනට පොලිසිය එකතු කරගන්න බැරි වුණා. දැන් මේ වෙනුවට අපට ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා පොලිස් නිලධාරීන් මේ වගේම මියගිය ඒ වගේම ආබාධිත වුණ ඒ වගේම මේ නිවාස අවශ්‍යතාවය තියෙන 1500ක් 2004 පිරිසක් සිටිනවා කියලා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආරක්ෂක ලේකම්තුමත් අපට දැන්නුවා මේ සදා වැඩසටහන සකස් කරන්න කියලා. විශේෂයෙන්ම පොලිසියේ නිලධාරී වෙනුවෙමුත් නිවාස ලබා දීමට පූර්ණ නිවාස අර්ධ නිවාස ලබා දීම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න 2020 වර්ෂයේ සිට. මොකද මේ වර්ෂයේ අපි මුදල් යොදලා අවසානයි. ඒ වගේම නිවාසත් දැන් මේ වෙනුවට ප්‍රතිලාභ ලබා දීලත් අවසානයි. ඒ නිවාස ඉදිකරමින් පවතිනවා. ඒ නිසා 2020 වර්ෂයේදී ඒ සදා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපි ඉලක්ක කරලා තිබෙන නිවාස 10000ක් ඉදි කරලා දුන්නාම අපේ මේ වැඩසටහන සම්පූර්ණ වෙනවා කියලා. නමුත් මේ පොලිසිය එකතු වීමත් එක්කම ඒ ඉලක්කය 12000 දක්වා අප විතර පමණ අපට දික් කරන්න සිදු වෙලා තිනවා. ඒ අනුව තවත් 5000ක පමණ පිරිසකට නිවාස ඉදි කර දීමේ අවශ්‍යතාවය අපට සම්පූර්ණ කරන්න සිදු වෙලා තිනවා. මම හිතනවා තව අවුරුදු 5ක් 6ක් ඇතුළත ඉලක්කය කරා ළඟා වීමට හැකියාව ලැබෙයි කියලා. ඔව් තව අවුරුදු 5ක් ඇතුළත ඉලක්කය කරා ළඟා වෙලා සියලු නළුවරුන්ට සුබසාධනේ ලබා දීම තමයි මේ සත්තිරු අභිමන වැඩසටහනේ ආරම්භන බවට පත් වෙන්නේ. සහකාර අධ්‍යක්ෂතුමනි, දැන් මේ වැඩසටහන දිගින් දිගටම ක්‍රියාත්මක වෙනකොට කොහොමද ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වය සහ දායකත්වය? ඔව්, සහභාගිත්වය ගැන මම සඳහන් කරනම් අර ඔබ කලින් ඇසූ ප්‍රශ්නෙට තව කෙටි එකතු කිරීමක් කරලා අපි මේ රණවිරු වෙනුවෙන් මේ වෙනකොට විශේෂයෙන් මේ කාරණා පිළිබඳ අවධානය යොමු වුණේ ජනාධිපති ලේකම්තුමාගේ ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට එතුමා විශේෂ අවධානයක් යොමු කරා මේ රණවිරුවන්ගේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන්. මොකද ඔවුන් මේ තමන්ගේ සේවා කාලය ඉවර වෙලා එළියට යනකොට ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීම ඔවුන්ගේ පවුල්වලට ලොකු ශක්තියක් ලබා දීමේ හැකියාව තියෙනවා. මේ නිසා නර්ඩ් ආයතනය, කියන්නේ ජාතික ඉංජිනේරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනය සම්බන්ධ කරගෙන මේ වෙනකොට ජාතික ආරක්ෂක අරමුදල සැලසුම් කරමින් ඉන්නවා. මේ රණවිරුව වෙනුවෙන්, ඒ වගේම රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා නිවාස ඉදි කිරීම ආදී ඒ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුව ලබා දීමට, ඒ වෙනුවෙන් එම වෘත්තීය පුහුණුව ලබා ගන්න අයට අවශ්‍ය මෙවලම් ලබා ගැනීම සඳහා ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත ඔවුන්ට ආධාර මුදලක් ලබා දීමටත් මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ රණවිරුවන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය නොලබන ඉහෙත් ඉහළ ප්‍රතිඵල ලබන දරුවන් වෙනුවෙන් රජයේ අනුබද්ධ සහ ඒ වගේම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය ලැබීමට යම්කිසි ආධාර මුදලක් ලබා දීම සඳහා ජාතික ආරක්ෂක අරමුදලේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ කාරණා දෙක මම එකතු කළේ අපි රණවිරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙන නව ව්‍යාපෘති සම්බන්ධයෙන්. ඒ වගේම ඔබ විමසුවා වගේ මේක ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සුබසාධ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සුබසාධක අංශ මගින් ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක හැම වෙලෙම මේ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලොකු සහසම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනවා. යුද හමුදාවේ රණවිරු සේවා අධ්‍යක්ෂකවරයා, ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සුබසාධක අධ්‍යක්ෂකවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ සන්නද්ධ හමුදා සුබසාධන අංශයත් එක්ක හැම වෙලෙම සහසම්බන්ධ වෙලා කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිවල සම්බන්ධීකරණ කටයුතු කරන්නේ මේ සුබසාධක අංශ දෙකේ එකතුවෙන්. ඒ ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘති පවත්වාගෙන යන්නේ. ඔව්, ඒ වගේම දැන් ඔබතුමන් සඳහන් කර අතිරේකලක් යම්තුමනි, ඉඩම් නැති, බිම්මගලක්වත් නැති කෙනෙක් ඉන්නව නම් ඒ ඉඩමත් ලබා දීලා අවශ්‍ය නිවාස හදන්න පහසුකම් සපයනවා. කොහොමද ඒ ඉඩම් ලබා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ? මාර කලිමුත් සඳහන් කරා වාගේ ආරක්ෂක අමාත්‍යාංශය මේ සදා නිලධාරීන් ඉඩම් ලබා දීමේදී සෑහෙන පිටසක් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමා, විශේෂයෙන් මධ්‍යම රජයේ. ඊට අමතරව මේ ඉඩම් තියෙන්නේ පළාත් සභා ප්‍රදේශ බල ප්‍රදේශවල. ඒතර ඒ පළාත් සභා වලට අයිති ඉඩම් කොමසාරිස්වරුන් ඉන්නවා. ඊට අමතරව ඒ ඉඩම පිහිටලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඉන්නවා. ඊට අමතරව ඒ ඉඩම පිහිටි දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් ඉන්නවා. මේ සියලු දෙනාම සම්බන්ධීකරණය කරලා තමයි මේ කටයුත්ත කරන්න සිදුවලා තියෙන්නේ. ඒ අනුව මේ ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමත් සමග සාකච්ඡා කරලා මේ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරලා තිනවා. ඒ චක්‍රලේඛයේ පදනම් කරගෙන තමයි රණවිරුවන්ට ඉඩම් ලබා දීම සඳහා අපි දැන්වීම කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හඳුනගෙන අපිට දන්වන්න කියලා රණවිරුවන්ට බෙදා දෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය ජනතාවටත් ඉඩම් බෙදලා දෙන්න එක රජයේ වගකීමක්. ඉතින් ඊට ඒහා සමගාමීව මේ රණවිරුවන්ටත් ඉඩම් ලබා දෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හඳුනගෙන ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රධානත්වයෙන් අපි අමාත්‍යාංශයේ නියෝජ්‍යකු සම්බන්ධලා ඉඩම් කච්චේරි පවත්වනවා. ඉඩම් කච්චේරි වලට අපි දන්නනවා ඉඩම් නැති රණවිරුවන්ගේ විස්තර අපි ළඟ තියෙනවා. මේ විස්තර අනුව ඒ රණවිරුවන්ට අපි දැන්වීමක් කරනවා මේ ඉඩම් කච්චේරි වලට සහභාගී වෙන්න කියලා. ඊට පස්සේ ඒ ඉඩම් කච්චේරි වලින් ඒගොල්ලෝ ඉදිරිපත් වුණාම ඒ අයගේ සුසුකන් නැවත වරක් ප්‍රාදේශීය ලේකම්වරයා සලකා බලලා මේ ඉඩම් නොමැති බව තහවුරු කරගෙන තෝරා ගැනීමක් කරනවා. ඒ තෝරාගත්තන් පස්සේ
ඔවුන්ට දන්නනවා දන්නලා අපේ මේ කටයුත්ත පහසු කරන්න අපි මිනින්දෝරුවේ හමුදාවෙම යොදවලා තිනවා ඒ මිනින්දෝරු මහතා ගොස් ඒ ඉඩම් මැනලා නැත්තම් මැනලා මායින් දැවීම මායින් වෙන් කර දීම ඊට පස්සේ මායින්ගල් සිටුවා දීම ආදී කටයුතු සිදු කරලා ඊළඟට රණවිරුවන්ට පෙන්වා දෙන මායිම පෙන්වා දුන්නෙන් පස්සේ රණවිරුව විසින් ඒ ඉඩම කැලෑ තියනවනේ එලි කරලා සංවර්ධනය කරලා නිවස සකස් සෑදීම හා තමන්ගේ පදිංචිය සඳහා වග කටයුතු සිදු කර ගැනීම සඳහා කටයුතු සිදු කළ යුතු වෙනවා. ඔව් දැනට සේවයේ නියුතු අයටත් මේ සේවාව ලැබෙනවා ඒ වගේම මියගිය සහ ආබාධිත අයටත් මේ සේවාව ලැබෙනවා සහකාර අධ්‍යක්ෂතුමනි. එතකොට විශ්‍රාමික අයට රණවිරුවේ කැම්ප් සේවයක් ලබා දීලා දැන් විශ්‍රාමික කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා ඔවුන්ටත් පුළුවන් ද මේ නිවාස ව්‍යාපෘති රයිදුම් කරන්න? ඔව් අනිවාර්යෙන් මේ 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 නිවාස ව්‍යාපෘති සඳහා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන සෑම ව්‍යාපෘතියක් සඳහාම සැබවින්ම කිසිවෙකුට සීමා කිරීමක් අපි සිදු කරලා නැහැ. අපි ඉතාමත්ම සුළු කොන්දේසියක් පනවලා තිබෙනවා සම්පූර්ණ නිවාස ව්‍යාපෘති සඳහා පමණක්. සම්පූර්ණ නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභ ලබා දෙන්නේ යම්කිසි යුද්ධමය හේතුවක් මත තුවාල් ලැබූ හෝ මියගිය රණවිරු පවුලකට පමණයි කියන එක. අනෙත් සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ඒම ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම සඳහන් කළොත් අර කලින් අපි කතා කරපු කාරණාව රජයේ ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් පසුගිය උත්සවයේදී අපි ඇලහැර, කොළොන්න, ඒ වගේම ආනමඩුව, මුන්දලම, පදවිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලින් මේ මේ සියලුම ආකාරයන්ට අයිති වෙන රණවිරු අනු වෙනුවෙන් මේ ඉඩම් ප්‍රතිලාභ ලබා දීලා තිබෙනවා. ඔව් ඒත් එක්ක මේ රණවිරු ගම්මාන බිහි වෙනවා මේ ඉඩම් ලබා දීලා ඔවුන්ගේ නිවාස සකස් කිරීමත් එක්ක මම හිතන්නේ ඒක තමයි ජාතික වගකීම. මේ ජාතික කාර්යය රණවිරුන් වෙනුවෙන් සුබ සාධනයේ සැපයීම රට රකින ඔවුන් වෙනුවෙන්. ඒත් එක්ක මේ වැඩසටහන තුළ කොහොමද ආබාධිත රණවිරුවන්ට තිබෙන විශේෂත්වය මොන වගේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම මගරි මුලිමුත් සඳහන් කරා දිනුසේ විශේෂයෙන්ම අපි ප්‍රමුඛතාවයම ලබා දෙන කොට්ටාසේ තමයි අංක එකේ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ආබාධිත රණවිරුවන්ට. ඇත්තටම මේ ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඒ වගේම ඔවුන්ට අවශ්‍ය උපකරණ අවශ්‍යතාවය සම්පූර්ණ කර දීම ඒ වගේම ඔවුන්ගේ වෙනත් අවශ්‍ය සුබසාධන කටයුතු සිදු කර දීම ඒ වගේම ඔවුන් පුනරුත්ථාපනය කිරීම වාගේ සියලුම දේවල් ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධ වෙන විවිධ ආයතන මගින් සිදු වෙනවා. ප්‍රධාන වශයෙන් මේ අපේ අරමුදල් දෙකෙන් මම අර කිව්වා වගේ ප්‍රමුඛතාවය ලබා දිය යුතු අය හඳුනගෙන තියෙනවා. ඒ අතරින් අංක එක තමයි ආබාධිත රණවිරුවෝ. ඒකම එයා සමාන ස්ථානයක් ලබා දෙනවා මියගිය රණවිරුවන්ටත්. ඊට පසුව තමයි 2010ට පෙර යුද හමුදාවට බැඳුණ ඒ වගේම ක්‍රියාන්විත රාජකාරියවල සක්‍රිය ලෙස යෙදුණ ඒ හමුදා සමාජයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. විශේෂයෙන්ම මේ මම මේ අවස්ථාවේ තොරතුරු ඉදිරිපත් කරන්නම්. අපි මේ ආබාධිත රණවිරුවෝ කවදාවත් අමතක කරලා නැහැ කියන එකට ඒ නිවාස දිනුවට අමතරව අපේ විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථ වෙන සමහර රණවිරුවෝ නිවසේ ඉඳලා වැඩ කටයුතු කරගන්න බෑ. ඒ නිවසියන්ට උදව් උපකාර කරන්න බැරි තරම් ආබාධිත මට්ටමේ අය ඉන්නවා. ඔව් අපි දන්නවා අභිමන්සල එවැනි ස්ථාන දැයි ස්ථානවල ඉන්න අයටත් අවස්ථාව තිබෙනවද තමන්ගේ නිවාසය හදන්න මේ වැඩසටහනට අයදු කරන්න? අනිවාර්යයෙන්ම මේ අභිමන්සල වල පිහිටවල තියෙන ඒ අභිමන්සල වල ඒ රණිරෝ අවස්ථාව අනුව පුනරුත්ථාපනය තමන්ගේ වැඩ කොටස තමන්ටම කරගන්න පුළුවන් විදිහට බොහෝදුර පුනරුත්ථාපනය කරනවා. එහෙම නොමැති අයත් ඉන්නවා. ඒ නොමැති අය ජීවිත කාලේ පුරාම ඒ අභිමන්සල වල රඳවා තබලා ඒ අයට අවශ්‍ය සත්කාර සම්මාන ලබා දෙනවා. ඊට අමතරව අභ්‍යවංශල වල ඒ පුනරුත්ථාපන රණවිරුවන්ට නැවත නිවෙස් වලට යන්න පුළුවන්. ඒ නිවෙස් වලට යන රණවිරුවන්ට නිවාස සකස් කිරීම දෙනවා. අපි අංක එකේ ප්‍රමුඛතාවයක් ලබා දීලා මේ වැඩසටහන යටතේ කටයුතු කරනවා. ඔව් ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමා අපි දන්නවා ආබාධිත රණවිරුවෝ මේ වෙන විටත් ඔවුන්ගේ තත්ත්වයත් එක්ක ඔවුන් විවිධ ස්වයං රැකියාවල නිරත වෙනවා. ඒ ස්වයං රැකියාවලදී ඔවුන්ට යම්කිසි ආධාර උපකාර අවශ්‍යයි, පුහුණු අවශ්‍යයි. එවැනි දැනුම ලබා දෙන ඒ සම්පත් ලබා දෙන ක්‍රමවේදයක් මේ වැඩසටහන තුළ නැද්ද? අනිවාර්යයෙන්ම තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ වෙනුවෙන් කටයුතු කිරීම ආරම්භ කළේ යුද සමය අවසාන වීමත් එක්කමයි. ඒ සඳහා අපි පිහිටවපු පුහුණු මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන හැඳල රණවිරු සම්පත් කේන්ද්‍රය නමින් හඳුන්වන ආයතනයේ පිහිටවලා තිබෙනවා ආරක්ෂක අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 50ක පමණ ප්‍රතිපාදන මේ යොදවලා ඒ පැරණි ගොඩනැගිලි කිහිපයක් අපට ලැබුණා.
ඒ ගොඩනැගිලි නවීකරණය කළා මේ රණවිරු සම්පත් කේන්ද්‍රයේ පිහිටවල දිනා මේ වෙනකොට පාඨමාලා 15ක් ක්‍රියාත්මක වෙනවා මේ රණවිරු සම්පත් කේන්ද්‍රයේ මේ රණක්ෂිතියටපත් රණවිරුව වෙනුවෙන් අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීම තාක්ෂණික උපකරණ සකස් කිරීම මේ වගේම බේකරි පාඨමාලා මැහුම් පාඨමාලා ඒ වගේ පාඨමාලා 15ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා මේ රණවිරු සම්පත් කේන්ද්‍රයේ මේ වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා ඒ සඳහා වෘත්තීය පුහුණුව අමාත්‍යාංශය වගේ අනෙකුත් රජයේ ආයතනවලත් සහසම්බන්ධතාවයේ සහ උපකාරය ලබාගෙන මේ වෘත්තීය පුහුණු කටයුතු ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව ජාතික ආරක්ෂක අරමුදල මේ වෙනකොට මම පෙර සඳහන් කළා වගේ අපේක්ෂා කරනවා මේ රණවිරුවන්ගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා ගැනීම සඳහා යම්කිසි සහනයක් නැත්නම් උපකාරයක් ලබා දීම සඳහා ඉදිරි කටයුත්තක් සිදු කිරීම. ඔව් ඒ වගේම තමයි යුද්ධයේදී ජීවිත අහිමි වූ රණවිරුවෙක්ගේ පවුල රැකබලා ගැනීමත් මේ වැඩසටහනේ අරමුණක්නේ. එතකොට ඔවුන් අපි හිතමු ඔහුගේ බිරිඳට යම්කිසි සනරකියාවක් කරන්න අවශ්‍යයි. ඒ සඳහා ආධාර ලබා දෙන්න අවශ්‍යයි. පවුලේ පැවැත්ම සඳහා ඒ කටයුතු සඳහා දායකත්වයක් ලබා දෙනවද? අනිවාර්යයෙන්ම මොකද ජාතික ආරක්ෂක අරමුදල මේ ජාතික ආරක්ෂක අරමුදල කියන්නේ ජාතියේම ආරක්ෂාව වෙනුවෙන් තියෙන අරමුදලක් ඒ නිසා ඒ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඒ ජාතික ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙලා තියෙනවා ඒ නිසා එම පාලක මණ්ඩලය මේ කරුණු සියල්ලම සලකා බලලා මේ වෙනුවෙන් ඉදිරි කටයුතු කරන්න සූදානමින් සිටිනවා. ඔව් ඒ වගේම අතිරේක ලේකම්තුමනි දැන් මේ අපි වෙනුවෙන් අපි අරමුදල ගොඩනැගුණේ විවිධ ආධාර උපකාර මත ජාතික ආරක්ෂණ අරමුදලත් ඒ වගේ කොහොමද අපිට පුළුවන් විවෘත ආරාධනාවක් කරන්න වැඩසටහන තුළ මේ අරමුදලට දායකත්වය ලබා දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දායකත්වය ලබා දෙන්න. අතරම දිනුසි මේ ඊ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතරම් අපි වසර 30ක් අප පිළු යුද්ධයේ පැවති කාලයේදී අපේ රණවිරුවන් අපි ඉතාමත්ම ඉහළ මට්ටමකින් සැලකුවා අපේ අවශ්‍යතාවයටත් වඩා ශ්‍රී ලාංකික වශයෙන් අපි රණවිරුවන්ගේ අවස්ථාව ඉටු කිරීම සඳහා පෙළඹීම සිදු වුණා. ඒක යුද්ධය අවසන් වෙලා දැන් මේ වෙනකොට වසර 10කට පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඒක ටික ටික මේ අපේ ජනතාවට අමතක වෙනවාදෝ කියලා සැකයක් ඇතිලා තිනවා. ඇත්තටම අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන් විදේශවල විසෙන ශ්‍රී ලාංකිකයන් ඒ සියලු දෙනාගෙන්ම ඒ වගේම එසේ නොවන රණවිරුවන්ට ආධාර කිරීමට කැමැත්තකින් සිටින ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නේ යුද්ධය අවසන් කියලා මේ යුද්ධය අවසන් කරන්න තමන්ගේ ඇස්සිස් මස්ලේ අවයව ආ ජීවිතේ දන් දුන්න තමන්ගේ සියලු දේවල් කැප කර ඒ රණවිරුව අපි අමතක කළ යුතු නෑ. ඒ රණවිරුවන්ගේ මම ප්‍රකාශ කළා දැන් මේ වෙනකොට තවදුරටත් 5000ක පමණ ප්‍රමාණයකට නිවාස ඉදිකර දීම ඔවුන්ගේ සෙන්රකේ අවස්ථාව ඉටු කර දීම ඒ වගේම ඔවුන්ගේ සුභසාධන අවශ්‍යතාවයන් ඉටු කර දීමට අපට තිබෙනවා. ඒ සඳහා දැනට අපට මුල් අවදී වාගේ විශාල ආධාර ලැබීමක් සිදු වෙන්නේ මේ අරමුදල් අපි පවත්වාගෙන යන්නේ මේ අරමුදල් රජයේ බැංකුවල ආයෝජනය කරලා ඒ සඳහා ලැබෙන පොලි මුදල් පදනම් කරගෙන තමයි අපි මේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වඩා වේගවත් කරලා වැඩි සංඛ්‍යාවකට අවුරුදු පතා ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව අපිට තියෙනවා. තවදුරටත් ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂයෙන්ම විවිධ සංවිධානවල සමාජ සේවා ආයතනවල ඒ වගේම ව්‍යාපාර ආයතනවල ආ පුජ්‍යලයන් වශයෙන් ඒ කැමැත්තක් දක්වන පුජ්‍යලයන්ගේ ආධාරයේ ලැබෙනවා නේද. ඉතින් ඇත්තටම මම විවෘත ආරාධනාවක් මේ අවස්ථාවේ කරන්න කැමති අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් තවදුරටත් අපේ මේ ජාතික ආරක්ෂක අරමුදලට හා අපි වෙනින් අපි මුදලට ඔබගේ සුළු හෝ ආධාරය ලබා දෙන්න. ඒ ආධාරය අපට ඉතාමත්ම වටිනාකමක් තියෙනවා. ඒ ආධාරය තුලින් අපි ඒ සම්පූර්ණ මුදලම යොදවන්නේ මේ රණවිරුවන්ගේ අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් කැපකිරීම කර මේ රණවිරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඒ නිසා ඔබගෙන් ඉතාමත් කාරුණිකව මං ඉල්ලීමක් කරනවා මේ රණවිරුවන් වෙනුවෙන් පිහිටවල තියෙන මේ අරමුදල් දෙකට තවදුරටත් අපට දායකත්වය ලබා දෙන්න. ඔව් ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමනි අපි මතක් කරපු කොහොමද යම් කෙනෙක් බලන් ඉන්නවා නම් මේ ආධාර ලබා දෙන්න කැමැත්තෙන් කොහොමද ඒ ආධාර ලබා දීම සඳහා අමාත්‍යංශයත් එක්ක එකතු වෙන්නේ? ඔව් ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයේ දුරකථන අංකේ මම සඳහන් කරන්නම් බොහෝ අය මේ වෙනකොට ඒක දන්නවා. නමුත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්නම් 0112430860 කියන අපේ පොදු දුරකථන අංකය මගින් ආරක්ෂක අමාත්‍යාංශය හා සම්බන්ධ වෙන්න පුළුවනි. ඒත් එක්ක අතිරේක ලේකම්තුමා නමතන්න මාව අමතන්න ඒ වගේම සන්නද්ධ හමුදා සුබසාධන අංශය ඇමතීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම තමයි ඔබ චෙක්පතක් මගින් යම්කිසි ආධාර මුදලක් ආරක්ෂක අරමුදල වෙනුවෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ජාතික ආරක්ෂක අරමුදල කියන නමට ලියපු චෙක්පතක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන්න ජාතික ආරක්ෂක අරමුදල කියන නමින් තමයි ඔබගේ චෙක්පත් සඳහන් කළ යුත්තේ ඒ වගේම තමයි අපි වෙනුවෙන් අපි අරමුදලට ඔබ මුදලින් යම්කිසි වැර කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ලංකා බැංකුවේ ගිණුම් අංක 70,40,000 කියන ගිණුම් අංකයට ඔබට හැකියාව තිබෙනවා ඔබගේ ඕනෑම පරිත්‍යාගයක් මේ රණවිරුවන් වෙනුවෙන් සිදු කරන්න ලංකා බැංකුවේ ගිණුම් අංකය 70,40,000 කියන ගිණුම් අංකය. ඒ වගේම ආරාධනා කරනවා රණවිරුවන්ට ඒ වගේම පරිත්‍යාගශීලීන්ට ඒ වගේම මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අපගේ දුරකථන අංකයත් එක්ක සහසම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය defense.lk කියන වෙබ් අඩවිය මගින් ඔබට මේ සුභසාධන ව්‍යාපෘති පිළිබඳව ඒ වගේම සුභසාධන ව්‍යාපෘති සුභසාධන ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව සහ ඒ සියලුම කරුණු මේ වෙබ් අඩවිය මේ වෙනකොට ඇතුළත් කරලා තිබෙනවා. ඒ නිසා වෙබ් අඩවිය මගිනුත් ඔබට අවශ්‍ය සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔව් රණවිරුවන් වෙනුවෙන් රට රකින රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වැඩ කටයුත්තක් ලෙසයි සත්තිරු අභිමන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔබටත් ආරාධනා කරනවා මේ වැඩසටහන සඳහා එකතු වෙන්න ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන්න කියන ආරාධනය අපි ඔබට කරනවා. ඒ වගේම අද දවසේ වැඩසටහන සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් පරිපාලන WA කුලසූරි මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම සහකාර අධ්‍යක්ෂ සන්නද්ධ හමුදා සුබ සාධන HPD හේවගේ මැතිවරණ අපිත් එක්ක එකතු වුණා. ඔබ දෙපළටම බොහොම ස්තුතියි අද දවසේදී මේ සාකච්ඡාවට එකතු වුණාට. අපි සූදානම් හෙට දවසේදීත් ඔබව මුණ ගැසෙන්න හත්වෙනි පැය සජීව සාකච්ඡාව සමගින්. අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්.